අයිබන් ටෝක සුසික අද ටෝක සුසික වටසරහත් එක් එකතු වෙන්නේ මේ විනාඩි කීපයට ප්‍රවීණ ගායන ශිල්පි එඩ්වඩ් ජයකොඩි මහතා අයිබන් කියලා පිළිගන්නවා ටෝක සුසික වටසරහට. ඉතින් මේ ටෝක සුසික වටසරහන අපි යනවා මේ දවස්වල මේ ඔය අපේ ඉන්න පැරණි ගායන ශිල්පියෝ රංගන ශිල්පියෝ එතකොට ගීත රචකයෝ මේ හොයාගන්න බැරි වෙච්ච අය මිනිසුන් අමතක කරලා ගිහපු අය පොඩ්ඩක් හොයාගෙන විනාඩි 7-8ක පොඩි ක්ලිප් එකක් අරගෙන පොඩ්ඩක් අපි අපේ ඉන්න රසිකයන්ට පොඩ්ඩක් කතා කරන්න දෙනවා. ඉතින් ඔබතුමාට මොකද හිතෙන්නේ මේ අදහස? මේ ඇත්තටම හොඳයි. මොකද මේ සංරක්ෂණය කියන වචනේ පොඩි වුණාට හරිම වටින එකක්. මොකද සංරක්ෂණය තුළින් තමයි පසුකාලීනව මෙහෙම දේවල් තිබුණා, මෙහෙම දේවල් වෙන්න තිබුණා, මෙහෙම දේවල් නොවෙන්න තිබුණා කියලා හදාරන කෙනෙකුට හරි පරිහරණය කරලා බොහොම හොඳින් අධ්‍යයනය කරන්න ලැබුණා. ඔබතුමා ඉස්සෙල්ලම ගායනා කරපු ගීතය මොකද්ද? මම ගායනා කළේ ගුවන්විදුලියට කරදිය ගැඹුරේ තුන් යම ගෙවුනේ කියන ගීතය. ඒ ගීතය පර්පල් රේන් සංගීත කණ්ඩායමේ සජීවි ප්‍රසංගයක ගායනා කළා. එඩ්වඩ් ජයකොඩි කියන කෙනාව අපි දැනගන්නේ අපි පාසල නැවදී දැනගන්නේ ඒ ගීතයත් එක්ක. ඒ ගීතේ පද රචනා කරේ කවුද? ප්‍රේම කුමාර ජයවර්ධන තමයි ලියුවේ. ආචාර්ය රෝහණ වීරසිංහ තමයි සංගීතවත් කළේ. මේ කොටේ ගීත කීයක් විතර නිර්මාණය කරලා තියෙනවද? ගීත ඉතින් මම ලොකු සංඛ්‍යාවක් ගායනා කරලා නැහැ. මට දැනෙන හොඳ ගීත ටිකක් ගායලා තියෙනවා. නවක ශිල්පියෙක් ගීතයක් නිර්මාණය කරලා ගෙනාවොත් ඔබතුමා බලන්නේ සාමාන්‍යයෙන් ගීතේ මොන වගේ පැත්තක්ද? ගීතේ දැන් ඉන්න ගායන ශිල්පීන් සල්ලි ගන්නවනේ ගීතේ ගායනා කරන්න. ඔබතුමා මොන විදිහට ගීතේ තෝරගන්නේ? මෙහෙමයි, ඉතින් ඉස්සරවම ගීතයක් මට විඳින්න පුළුවන් වෙන්න ඕන. දැන් මමත් රසිකයෙක්නේ. මොන වුණත් මං ගීත ගායුවට මම අනික් ගායකයින්ගේ එහෙම නැත්නම් අනිත් කලා නිර්මාණවල රස විඳින නිර්මාණකරුවෙක්. මේ මේ ප්‍රේක්ෂකයෙක්. එහෙම නැත්නම් රස විඳින. ඉතින් ඉස්සරවම මම බලනවා මේක මට ගැළපෙනවාද, මට දැනෙන්නේ මොකක්ද. ඊට පස්සේ තමයි මම ඒක සුදුසු කෙනෙකුට එක්ක මම තනුවක් යොදලා හරි එහෙම නැත්නම් වෙනත් සුදුසු කෙනෙකුට දීලා හරි ඒක වෙනත් අවස්ථාවකට ඒක ගායන්නේ පටිගත කිරීමකට හරි චිත්‍රපටයකට හරි. ඉතින් ඒක සුදුසුයි නම් දැනෙනවා. ඉතින් මේක අනික් අයත් රස විඳී කියලා. ඉතින් එහෙම හරි ගියේවත් තියෙනවා වැරදුනේවත්. ඉතින් මේ දැන් වර්තමානයේ ගීත සහ සංගීත ඒක ගැන මොකද හිතෙන්නේ ඔබතුමා? වර්තමාන මෙහෙමයි. ඉතින් හැමදාම එක විදිහටම තියෙන්න ඕනේ නැහැනේ. කිසිම දෙයක් වෙනස් වෙන්න ඕනේ. ඉතින් දැන් අපි කියමුකෝ අපි ගම්මුකෝ ආනන්ද සමරකෝන් සුනිල් සාන්ත මහත්තයලා අමරදේව සර්ලා ඒක යුගයක්නේ. ඉතින් ඒ යුගය ඇසුරු කරගනිමින් අපි පොඩ්ඩක් වෙනස් වුණා අපේ යුගයේ කට්ටිය. දැන් අපේ යුගයේ කට්ටිය සමහරු ඇසුරු කරමින් මේ සමහර මේ නව පාතැවීමකට එළඹිලා තියෙනවා. ඉතින් ඒක වෙනස්. ඉතින් හොඳයි, එහෙම වෙන එක හොඳයි. දැන් තව අවුරුදු ගානක් යනකොට වෙනස්ම වෙයි. ඉතින් අපි දන්නේ ඒක එතෙන්ට උචිත වෙනවද ගැළපෙනවද නොගැළපෙනවද අපි දන්නේ නැහැ. ඉතින් එහෙම වෙනස් වෙනවා. හැම භාණ්ඩයක් ගත්තත් සේවාවක් ගත්තත් එහෙම වෙනස් වෙනවා. ඒ හින්දා අපි කිය කියා ඉන්න ඕනේ නැහැ අයියෝ අපේ කාලේ මෙහෙමයි දැන් මෙහෙමයි. මම එහෙම කියන්නේ නැහැ. වෙනස් වෙන්නම ඕනේ හැම දෙයක්ම. එකම දේ තිබුණොත් වැඩන්නේ. ඉතින් අද ගීතයත් එහෙමයි. අද ගීතයක් වෙනස් වෙලා තියෙනවා. ඒවට විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ අතරේ අපේ ගීතක් ටික දෙනෙක් අහනවා. ඉතින් අපි හිතමු දැන් ඔබතුමාලා කරදිය ගැඹරේ ගීතය ගායනා කරලා අද වෙනකොට එඩ්වඩ් ජයකොඩි කියන මහා වෘක්ෂය මාර ශක්තිමත්. ඒ වගේ දැන් ඉන්න ගායන ශිල්පියෙක් කොහොමද තමන්ගේ වපසරිය හදාගෙන හොඳ වෘක්ෂයක් වගේ හොඳ පෞරුෂයක් තියෙන ගායන ශිල්පියෙක් වෙන්නේ? වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඔව් මෙහෙමයි. ඒකත් අර ඉස්සෙල්ල ප්‍රශ්නෙටම අදාළයි. ඒ කියන්නේ අපි බිහි වෙන කාලේ ගුවන් විදුලිය පමණයි තිබුණේ. එතකොට රූපවාහිනියවත් ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් අපි ගුවන් විදුලියෙන් ගීතයක් ගැයුවාම ගොඩාක් අය ගීතේ ඇහුවා. ඇහුවා අපිව දැක්කේ නැහැ. ඒ අය මවාගත්ත චිත්‍රරූප මං කැරකෙන රෝදේ ගයනකොට කැරකෙන රෝදේ පසුව රූපවාහිනියට ආවා. අපි කියමුකෝ කරදිය කැමරේ කියලා. ඒක මේ
රූප හදාගත්තේ ප්‍රේක්ෂකයෝ සවන් දෙන අය. දැන් වාගේ මේ රූපවාහිනියන් වාගේ මේ මොනවද ඒවට කියන්නේ විෂුවල්ස් තිබෙන්නේ නැහැ. විෂුවල්ස් හදාගත්තේ සේරම සින්දු අහන අය. ඉතින් ඒ විෂුවල්ස් හරි වෙනස්. එකින් එකට වෙනස්. මට එකක්, මට එකක්, ඔබතුමාට එකක්. දැන් අපිට රූපවාහිනියෙන් කෙලින්ම දෙනවනේ විෂුවල් එකක්. ඔව්. එතකොට අපට හදා ගන්න වෙලාවක් නැහැ. ඉතින් අපි ඒක බලලා ඒක තමයි ඇත්ත කියලා ඉන්න. ඒක බලලා. ඉතින් ඒ අතරේ දැන් ගුවන් විදුලියෙන් අපට යම් යම් තහංචි තිබුණා. ගීතයක් ගායනකොට ඒකේ වචන ටික ඉස්සෙල්ලා අනුමත කරගන්න ඕනේ. ඊට පස්සේ තනුව අනුමත කරගන්න ඕනේ. ගැයුම ෆයිනල් මේ නිර්මාණෙත් ආපහු සමීක්ෂණ මණ්ඩලයකට දාලා ඉතින් අපි හොඳටම කරන්න තමයි බැලුවේ. මොකද ඩිංග වෙනස් වුණොත් ඒ පරීක්ෂක මණ්ඩලෙන් ඒක මේ ඉවත් කරනවා භාවිතයට. ඉතින් ඒ ඉඳන් අපි හිතලා බලලා තමයි කරේ. දැන් අද එහෙම ඕනේ, ඕන එකකින් ඕන දෙයක් බාර ගන්න ඕනේ නාලිකාවකින්. අද ගුවන් විදුලියටත් ඒක වෙලා. ගුවන් විදුලියටත් අද ඒවා කරගන්න දෙයක් නැහැ. ඕන දෙයක් ගන්නවා. ඉතින් ඒ තත්ත්වයටපත් වෙලා ඒකනේ මං කිව්වේ වෙනස් විය යුතුයි. ඉතින් අද ඉන්නවා හැබැයි මේ අපෙන් පස්සේ පරම්පරාවේ විශිෂ්ට ගායක ගායිකාවන් ඉන්නවා, තනු රචකයින් ඉන්නවා, ගේයපද රචකයින් ඉන්නවා, වෙනත් කලා නිර්මාණවලට දායක වෙන දැවැන්තයෝ ඉන්නවා. ඉතින් එහෙම අයත් ඉන්නවා. ඒවා වැඩිය තකන් නැතුව ඔහේ නිර්මාණ කරන අයත් ඉන්නවා. හැබැයි දැන් ඉගෙන ගන්න තියෙන අවස්ථා, අධ්‍යයනය කරන්න තියෙන අවස්ථා වැඩි. මුළු ලෝකෙම විවෘත වෙලානේ. දැන් අපි සිනමාවක් ගත්තොත් සිනමාව ඉස්සර අපිට බොහෝ විට ඉන්දියාවේ සිනමාව විතරනේ අපි හදාරන්නේ. දැන් තප්පර දෙකෙන් ලෝකේ ඕන තැනක සිනමාවක් හදාරන්න තාක්ෂණය අපිට කරා. අන්තර්ජාලයේ තියෙනවා මේවලන් තියෙනවා. ඒකේ උපකරණ බඩු ඒ සිද්ධි සේරම තියෙනවා. ඉතින් ඒ ඉඳන් දැන් ඉන්න අයට පහසුයි. ඒ පහසුකම සමහරලාට මේ විනයක් නැති බවට පත් වෙන්න පුළුවන්. ඉතින් අනේ තරුණ පරපුරට අපෙන් පස්සේ ආපු අයට මම ආශිර්වාද කරනවා හැම වෙලාවෙම. ඒ අය අපට වඩා හොඳ නිර්මාණ කරලා තියෙන අය ඉන්නවා. ඒ අය අපි බොහොම ආදරෙන් ඒවා වැළඳ ගන්නවා. ඒ නිසා බොහොම ස්තුතියි ඔබතුමාට මේ ටෝක් විත් සුසික වැඩසටහනේ මේ විනාඩි කීපයත් එක්ක සම්බන්ධ වුණාට. අපි රෝහණ හෙට්ටිආරච්චි මහත්තයා ගැන කතා කරන්නම ඕනේ. රෝහණ හෙට්ටිආරච්චි මහත්තයා ගැන තියෙන මොන වගේ මතකයක්ද ඔබතුමාට? රෝහණ හෙට්ටිආරච්චි මහත්තයා මේ අපි දෙන්නම එක ක්ෂේත්‍රයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ. රෝහණත් ගුරුවරයෙක් වෙලා හිටියා, මමත් ගුරුවරයෙක් වෙලා හිටියා. මම පසුව අධ්‍යාපන නිලධාරියෙක් විදිහට තමයි සේවය කරේ. ඉතින් ඒ කාලේ නම් තිබ්බ සම්බන්ධේ රෝහණගේ විවාහ මංගල්‍යයටත් මම සහභාගී වුණා. මේ විශේෂයෙන්ම ඒ කාලේ ඒ කාලේ ඒ අධ්‍යාපන සම්බන්ධය මත තමයි දිගටම ආවේ. දැන් ඉතින් රෝහණ අපේ පවුලේ කෙනෙක් වාගේ වෙලා චරිතගේ මගේ අපේ දුකටද සැපටද අපේ දරුවන් එක්ක අපේ නෑ අපේ නෑ පරපුරත් එක්ක දැන් අපිට වඩා ආශ්‍රය කරනවා සමහරවිට රෝහණ. ඉතින් රෝහණ හරි හිත හොඳ මිනිස්සෙක්, හොඳ නිර්මාණශීලී කෙනෙක්. රෝහණගේ ආදරණීය බිරිඳත් මේ වෙලාව මතක් කරන්නුනේ. එතුමියත් ලොකු සහයෝගයක් දෙනවා මේ රෝහණගේ කලා කටයුතුවලට, අධ්‍යාපනික කටයුතුවලට. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි මේ වැඩසටහන කරන්න ප්‍රධානතම හේතුවකුත් තියෙනවා ඇඩ්වර්ඩ් ජයකොඩි මහත්මයා. හැම මාධ්‍යයක්ම කරන්නේ මිය ගියාට පස්සේ තමයි වර්ණනා කරන්නේ. ඒ ගැන මොකද හිතෙන්නේ දැන්? ඇත්තටම මේ ගන්න මම උත්සාහයත් එක්ක. ඔය ඉතින් මිය ගියාම හරි වර්ණනා කරන එක ලොකු දෙයක් නේද? හරි. මේ ඇත්තටම ඉතින් මාධ්‍යයයි දැන් මාධ්‍ය සහ කලාකරුවන්, මාධ්‍ය සහ කලාව මේ රේල් පාරේ පීලි දෙක වගේ. ඉතින් මාධ්‍යය හිතනවා නම් කලාකරුවන් නැතුව වැජඹෙන්න ඒක අමාරුයි. කලාකරුවන් හිතනවා නම් මාධ්‍ය නැතුව වැජඹෙන්න ඒකත් අමාරුයි. ඒක පුළුවන් හැබැයි දුෂ්කරයි. ඉතින් මොකටද එහෙම ඈත් වෙන්නේ? රේල් පීලි දෙක තියලා කෝච්චිය ගෙනිච්චාම ඉවරනේ. කාටවත් හානියක් නැහැ. ඉතින් මාධ්‍ය වේදීන්ටත් කියන්න ඕනේ
කලාකරුවන්ටත් කියන්න ඕනේ. මේ අපි දෙගොල්ලෝ එකතු වෙලා ඒක බැලන්ස් කරගන්න. දැන් ගෝචි රේල් පීලි දෙක එකතු වෙලා වැඩන්නේ ඒක තුලනේ වෙලා නැත්තම්. කෝච්චියට යන්න පුළුවන් වෙනවා. මේ කෝච්චිය තමයි රසික රසිකාවන් ප්‍රේක්ෂකයන්. ඒ අපි දෙගොල්ලෝ එකතු වෙලා තුවාල කරන්න නැතුව ප්‍රේක්ෂකයන් අරින්න ඕනේ අර රේල් පාරේ. එතකොට තමයි කලාවට සිතක් වෙන්නේ, රටට සිතක් වෙන්නේ. නරඹන එහෙම නැත්නම් මේවා අහන ප්‍රේක්ෂකයන්ගේ රසිකයන්ගේ සිත් සුවපත් වෙනවා. ඕක ඉගෙන ගත්තොත් ඇති මාධ්‍ය කරුවනුයි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමාගේ රසික වෙනුවෙන් යම්කිසි පණිවිඩයක් මොකක් හරි දෙන්න තියෙනවා නම් මම හිතනවා මේක හොඳ අවස්ථාවක් කියලා. සමාජ මාධ්‍යයේ ඉන්න ඇත්තටම මේ රසිකයා කියන කෙනා, රසිකයන් කියන කොට්ටාසේ තමයි අපේ මුදුන් මුල. මුදුන් මුල කැපුවොත් එහෙම ගහ ඉවරයි. ඉතින් අපි අතරෙත් අර මම අර කියපු සම්බන්ධතා සියල්ලම තියෙන්න ඕනේ. නොබිඳෙන සම්බන්ධතාවක් තියෙනවා නම් තමයි අපි දෙගොල්ලන්ටම වැදගත් වෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකයින්ට, සෞහෘදයන්ට, රසිකයින්ට මම ඒ දවස්වලත් ආදරෙයි, අදත් ආදරෙයි, හෙටත් ආදරෙයි. සමහර විට මම සින්දු කියන්නේ නැති දවසකත් ඒ ආදරෙයි තියෙනවා. ඉතින් මටත් සමහර විට ඒ අය ආදරය කරයි. සමහර විට ඒ ආදරේ නැති වෙන්න පුළුවන්, එහෙම්මම තියෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒකටත් අපි මූණ දෙන්න ඕනරවත් කැමතියි. අවසාන පස්සේ මගේ ඔබතුමාගේ හඬට සමාන හඬි ඔබතුමාගේ ගීත ගායනා කිරීම ගැන ඔබතුමා මොකද කියන්නේ? එහෙම කවුද ඒ කියන්නේ? ප්‍රසංග වේදිකාවල් වල අපිට නෑ නෑ අනේ අපි හරි කැමති. මමත් ආධුනික ගායකයෙක් නේ. මමත් ආවේ වෙන වෙන අයගේ ගීත ගයලා. ඉතින් මගේ ගීතයක් ගයනවා නම් කවුරු හරි මට ලොකු සතුටක් දැනෙනවා. ඇයි ඒ ගයන්නේ? මගේ ගීතේ යම් වටිනාකමක් තියෙන නිසා. ඉතින් මට සමහර විට මට වඩා හොඳට ගයන අය ඉන්නවා ඒ ගීතේ. මට අනේ එදා පටිගත කිරීමේදී ඒ කෑල්ල ගයන්න බැරුණානේ කියලා මං හිතලා සතුටුයි. අයිය ඒ කට්ටියට මං ආශිර්වාද කරනවා. මගේ ගීත ගැයුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ගයන්නේ මගේ ගීත වල යම් වටිනාකමක් තියෙනවා නම් දැන්නිලා. බොහොම ස්තුතියි ටෝක් විත් සුසිකි වැඩසටහනත් එක්ක ජයගොඩි මහත්මයා සම්බන්ධ වුණාට. එහෙනම් බොහොම ස්තුතියි.